පෙරේද වෙනකොට අපිත් සම්බන්ධ වුණා මේ සාකච්ඡාවට මමත් සම්බන්ධ වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉවල තිබුණා අපිට යෝජනා මාලාවක් අපේ පක්ෂෙන් අපි යෝජනා මාලාවක් ඒ පැත්තට දැම්මා යැව්වා ඒ පැත්තෙන් ගිහපු යෝජනාවලිය පිළිබඳව පෙරේදා දවසේ අපි පුළුල්ව සාකච්ඡා කරා පැය දෙකකට වැඩි කාලයක් මමත් සම්බන්ධ වුණා එහිදී අපි මූලික වශයෙන් නමට එකඟතාවය පළ කරා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ කියන නමින් තරඟයට ඉදිරිපත් වෙන්න තනතුරු සහ ලකුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා අපි මේ සතියක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා අපේ සියලු අදහස් සියලු සංශෝධන මේ යෝජනාවලියට ඉදිරිපත් කරන්න. කොයි ආකාරයෙන් දුම්රිය වර්ජනය සිදු කළත් මේකේ නිමිත්ත මොකක් වුණත් අසරණ වෙන්නේ පීඩාවට පත් වෙන්නේ අහිංසක ජනතාව. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා අද දවසේ රාජකාරිය වලට එන්න ප්‍රමාද වෙච්ච අයට වරු භාගයක හරි නිවාඩුවක් ලබා දීම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අහිංසක රාජ්‍ය සේවකයන්ගේ මානව හිමිකම් පැහැදිලි උල්ලංඝනය වෙනවා. නියමිත වේලාවට වාර්තා කරන්න බැරි වෙච්ච අය වෙනුවෙන් සාධාරණයක් කරන්න මේ ආණ්ඩුව කරුණා කරලා පියවර ගන්න කියලා අපි මේලයි මතක් කරන්න කැමතියි. රටේ අනාගතය සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අධ්‍යාපනය මත. අපිට තියෙන ප්‍රශ්න විසඳා ගන්න අපි අධ්‍යාපන ක්‍රමය හදා ගන්න ඕනේ. වෙනස ආරම්භ කරන්න ඕනේ අධ්‍යාපනයේ. දුරදිග දකින මේ අනාගතවාදී අධ්‍යාපන ප්‍රතිසංශෝධන වලට වැඩපිළිවෙලකට ගියේ නැත්නම් අපි සියලු දෙනාමත් අපේ දූ දරුවනුත් අමාරු වෙටනවා ඇති.